ගේ හදාගන්න තාම හොඳ ඉඩමක් ලැබුණේ නැනේ අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට.lk එකට මතකනේ නැති දෙයක් නැති තැනක් මගින් අපහසුතාවයට පත් වෙන විදිහේ කටයුත්තක් මේකෙදි සිදුවෙන්නේ නැහැ මොකද මේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයේ නැවැත්වුවට ඇල්ලෙන් එහා ගමන් කරන මගින් සඳහා බස් රථ මගින් ඒ ගමන් පහසුව සලසා දීමට කටයුතු කරලා තිනවා එතකොට වෙන් කළ ආසන වෙන් කරගෙන ගිය යන මගීන්ටත් බදුල්ල දක්වා ඇල්ල ඉඳන් බදුල්ලට යන මගීන්ට ආසන පහසුකම් සහිතව බස් රථ යොදවලා තිනවා එතකොට මගීන්ට දුම්රියෙන් යන්න බැරි වෙන එක විතරයි මේක වෙන්නේ ගම තමන්ගේ ගමනාන්තයට සාමාන්‍ය පරිදි ගමන් කරන්න පුළුවන් විදියට මේක සැලසුම් කරලා තින්නේ ඒකින්ද මගීන්ට එහෙම අපහසුතාවයකට පත් වෙන විදියට කටයුතු කිරීමක් කරලා නැහැ අපි මේ වැඩිමනත් මේ ජනතාව දැනුවත් කිරීම සඳහා මේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරේ ඒක අපිට ඊයේ දවසේ තමයි මේ ඒ සිනමා කර්මාන්තයේ දෙන ආයතනයේ විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ සඳහා ගෙවීම කරේ එතකොට අපි ඒ ගෙවීම කරනකන් මේකට අවසර දීමක් අපි කරලා තිබුණේ නැහැ. එතකොට ඊයේ දහවල් වෙනකොට තමයි ඒගොල්ලෝ දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ඒ මිලියන 23ක මුදල, ඒ කියන්නේ ලක්ෂ 230ක්ට අධික මුදලක් දෙපාර්තමේන්තුවට මේ සඳහා ගෙවලා තිනවා. ඊට අමතරව මිලියන 48ක තැන්පත් මුදලක් දෙපාර්තමේන්තුවේ තියලා තිනවා. ඒ ගෙවීම් හරියටම සනාත කරයින් පස්සේ තමයි අපි මේක මේ විදියට කටයුතු කරන එක ඒ දැනුම් දීමට මේ කටයුතු කරේ ඒකේ එහෙම මගින්ම අපහසුතාවයට පත් කිරීමක් මේකෙදී අපි බලාපොරොත්තු වුණා. ඒ වගේම මේ දුම්රිය කීපයක් විතරයි මේ සීමා කරන්න අපිට සිදු වෙන්නේ ඒගොල්ලෝ ඒ රූගත කිරීම සවස 5:30න් පස්සේ රූගත කිරීම අවසන් කරනවා ඒ දිනේට ඊට පස්සේ ඒ කාලෙන් පස්සේ සාමාන්‍ය පරිදි අපිට දුම්රිය ධාවනය කිරීමට ඉඩකඩ තියෙනවා ඒ කියන්නේ රාත්‍රී තැපැල් දුම්රිය නියමිත පරිදි කිසිදු ගැටලුවකින් තොරව ගමනාන්තයට ධාවනය කරන්න හැකියාව තියෙනවා ඒ වගේම කොළඹ කොටුවෙන් 8:30ට ධාවනය වුණු උඩරට මැණිකේ දුම්රිය සාමාන්‍ය පරිදි ගමනාන්තයට ධාවනය කරන්න හැකියාව තියෙනවා ඒ වගේම 9:45ට බදුල්ල දක්වා ධාවනය වෙන 1007 ධර්ම දුම්රිය සාමාන්‍ය පරිදි බදුල්ල දක්වා ධාවනය කිරීමට හැකියාව තියෙනවා මේකෙදි දුම්රිය කිහිපයක් පමණයි මේ සීමා කිරීමට ලක් වෙන්නේ